හෙලෝ හෙලෝ කොහොමද ඉතින් ඔන්න ඔයාලා කලින් වීඩියෝ එක බැලුවනේ ඒපැත්තේ අවසරයි මේ ලංකාවෙන් නම් සවුත් අප්‍රිකාව වලට එන වීඩියෝ එක බැලුවා ඉතින් ඒක මං කිව්වනේ මේ රූම් එක පෙන්නලා මොනවද කන්න තියෙන කෑම කියලා පොඩ්ඩක් පෙන්වන්නම් කියලා ඉතින් පොඩ්ඩක් විස්තරය කිව්වොත් අලුතෙන්ම බලනවා නම් මේකේ කලින් වීඩියෝ එක දාලා තියෙනවා channel එකේ ඒකත් ගිහිල්ලා බලන්න කැමති නම් ඉතින් මම ship එකට join වෙන්න ලංකාවේ ඉඳන් South Africa වලට ඇවිල්ලා තියෙනවා මේ හරියෙන් නම් මට port එකක් පේනවා I think ship එකේ එන්නේ අනිද්දා කියලා තමයි දැනට තියෙන news එක ඉතින් එනකොට අපි මෙතනින් port එකට ගිහිල්ලා port එකෙන් අපිව crew change කරන boat එකකට දාලා එතනින් අපි නැව ගාවට යනවා ගිහිල්ලා join වෙනවා එහෙම තමයි වැඩේ වෙන්නේ ඉතින් දැන් අපි ඉන්නේ කේප් ටවුන් වල සිටි එකේම හොටෙල් එකක ඉන්නේ. දැන් වෙලාව 2:30යි. මෙහෙ වෙලාව 2:30යි. ඒ කියන්නේ ලංකාවේ වෙලාව මේකට වඩා පැය 4.5ක් වැඩි. 4.5ක් වෙන්න ඕන. පැය 4ක් හරි 4.5ක් හරි වැඩි. ඉතින් අපි ඉන්නේ ඔය දකුණු අප්‍රිකාවේ යටම කියන්නේ අප්‍රිකාවේ යටම දකුණු අප්‍රිකාව තියෙන්නේ ඒකේ වම් පැත්තේ කෙළවරේ තමයි කේප් ටවුන් තියෙන්නේ යටම. ඉතින් යටම කෙළවරේ තමයි ඉන්නේ දැන්. මේ දවස්වල මෙහෙට එච්චර රස්නයක් නැහැ. සාමාන්‍යයෙන් කියන්නේ 18ක් 17ක් විතර වගේ 20ක් වෙනකන් උත් තියෙනවා. එළිය අපි එද්දි රස්නේ තිබ්බේ නැහැ එච්චර. ඉතින් මේ පාර ship එකට යන්නේ මාස 6ක් හෝ 7ක් 8ක් වෙන්නත් පුළුවන් මොකද සමහර වෙලාවට ඉතින් අර එක්ස්පෙක්ට් කරන්න නැති වෙලාවට කොන්ට්‍රැක්ට් එක දික් වෙනවා කලින් නම් කවදාවත් බයින්න හම්බෙලා නැහැ ඒ වුණාට සෑහෙන මාස 2 3 කොන්ට්‍රැක්ට් එකකට වඩා පරක්කු වෙලා තමයි ගොඩක් වෙලාවට බයින්න හම්බුනේ ඉතින් ඒක වෙන්නේ මේ කොරෝනා තත්ත්වය නිසා සමහර රටවල නීති තදයි මාරු කරන්න ක්‍රූ එක මාරු කරගන්න බෑ සමහර රටවල නීති සැරෙන් සැරේ වෙනස් වෙනවා උදාහරණයක් විදිහට මම කලින් දැන් සිංගප්පූරුවේ නැවට ජොයින් වෙන්න හිටියේ ඉතින් එහෙ නීති ගොඩක් තදයි ඒක නිසා පොඩි මිස්ටේක් එකක් වෙලා මට ship එකට ජොයින් වෙන්න බැරි වුණා ඉතින් දැන් දකුණු අප්‍රිකාවේ ship එක එන ගමන් තියෙන්නේ චයිනා තායිවාන් ඉඳන් එන ගමන් ඉන්නේ බ්‍රසීල් පැත්තට යන්න මෙතනින් යන ගමන් අපිව ගන්නවා රයිට් ඉතින් කතාව වැඩි කතාව ඕනේ රූම් එක බලමු එළිය පොඩ්ඩක් පෙන්නලා ඉන්නම් අපිට එළියට යන්න බෑ මේ මොකද අපි එළියට ගිහිල්ලා වෛරස් එක අරගෙන නැවට ගියොත් එහෙම නැවේ ඉන්න අයටත් හැදෙන නිසා මේ හරි මේ මාර සුපිරි වාහන තියෙනවා ලංකාවේ වගේ ඉතින් කෝටි ගණන් ඕනේ නැහැනේ වාහන ගන්න මාත් මේ පාර ආවේ ජිප් එකක් ගන්නම් කියලා හිතාගෙන කොහෙද තිබ්බ මිලෙන් මිල කෝටියක් විතර වැඩි වුණා මේ හරිය බිල්ඩින් ටිකක් තියෙන්නේ මෙන්න මේ මෙතනින් පේනවා මුහුද මේ පේන්නේ මෙතනින් එහා පැත්තේ මුහුද තියෙන්නේ අර හරිය නැව ටිකකුත් තියෙනවා ඉතින් මේක මේ අරින්න පුළුවන් වින්ඩෝ එක ගොඩක් අරින්නත් බෑ ඔච්චරයි ඔච්චරයි අරින්න පුළුවන් ඉතින් මෙතන පොඩි මේසයක් තියෙනවා ටේබල් ලෑම්ප් එක මේ මං ඊයේ කටාර වලින් ගත්ත මේක බඩ්ස් ගැලක්සි බඩ්ස් ප්‍රෝ ඉඳගන්න පුටුවක් ඊට පස්සේ ඩබල් ඇඳක් තියෙනවා මම මේකේ තනියම ඉන්නේ තව මාත් එක්ක ආව අපේ කැප්ටන් එයත් මේකට එහා පැත්තේ රූම් එකේ ඉන්නේ මගේ බඩු TV එකක් තියෙනවා බලන්න ඒ වුණාට මේකේ මේ ඔක්කොම යන්නේ සවුත් අප්‍රිකන් ඒවා මේක නම් හොලිවුඩ් මූවි එකක් ගොඩක් ඒවා සවුත් අප්‍රිකන් ඒවා යන්නේ දැන් කලින් දැක්ක මම මේ මොකද්ද ක්‍රිකට් යන එකක් තිබ්බා
එක්ක දන්න හොඳ වැඩක් වුණා මේ මම සවුත් අප්‍රිකාවල එයාපෝට් එකෙන් එළියට එද්දි කස්ටම් එකෙන් බලනවානේ දැන් අපේ බෑග්ස් එහෙම ඉතින් කස්ටම් එකේ එක්කෙනෙක් මේ සෑහෙන සයිස් ලොකු එක්කෙනෙක් ආව නවත්තලා බෑග් බලන්න ඕන කියලා කිව්වා ඊට පස්සේ එතෙන්ට ඇවිල්ලා ටිකක් වෙලා ගියා ඊට පස්සේ මම එතන ඉන්නවා දැන් බෑග් දෙකත් අරින්න බලාගෙන ඉන්නකොට එයා ඇවිල්ලා දැන් එයා බෑග් බලන්න ලෑස්තිලා අහුවා මගෙන් කොහෙද රට කියලා මම කිව්වා ශ්‍රී ලංකා කියලා ඊට පස්සේ ඕ ශ්‍රී ලංකා ක්‍රිකට් ගහනවද කියලා කිව්වා මම කිව්වා ඔව් කියලා ඊට පස්සේ ආ එහෙනම් බලන්න දෙයක් නැහැ යන්න කියලා කිව්වා ඉතින් මේ එද්දිත් කතා කර කරාව සවුත් අප්‍රිකන් අපිව ගන්නාපු එක්කෙනාව එයා කීකී හිටියේ ලෝකේ තිබ්බ හොඳම ක්‍රිකට් ගහන රටවල් ටික ලංකාව ඉන්දියාව සවුත් අප්‍රිකා ඔස්ට්‍රේලියා ඔය වගේ රටවල් ටික දැන් අපට මොකද වෙලා තියෙන්නේ කියලා අපේ ටීම් එක වගේ මුළු සවුත් අප්‍රිකා ටීම් එක ඉතින් ඔක තමයි කතාව මේ තියෙන්නේ මේකේ මැච් එක යනවා මේක මගේ බැක්පැක් එක හයන් ලගේජ් එක මේ මගේ අනිත් ලගේජ් එක ලගේජ් දෙකක් තියෙනවා මේක තමයි බලමු එළියට ටොප් එක බලමු එළිය මොනවා තමයි එළිය තියෙන්නේ කොරිඩෝ එක ගෙදින් වැඩි බලන්න දෙයක් නැහැ ඊට පස්සේ මෙතන තියෙනවා ඇඳුම් දාන්න ක්ලොසට් එක බාත්රූම් එක මේ බිඩේ ෂවර්ස් නෑ මොකුත් ටොයිලට් පේපර්ස් විතරයි තියෙන්නේ අපේ ෂිප් එකෙත් නෑ ඉතින් නම් තමයි තියෙන්නේ ෂවරින් කියුබිකල් එකක් තියෙනවා ඔෂ්‍ය දාගත් තමන් ඉල්ල පැය ගානක් කාවන ෆ්ලයිට් එක ඉට පස්සේ සේෆ් එකක් කොෆි හදාගන්න මේ ගොල්ලන්ගේ දේවල් වෙන්න ඕන කොහෙන් ගියත් ලංකාවෙ තේනම් තියෙනවා මේ සිලෝන් බ්ලෙන්ඩ් ලංකාවේ ගෙන්නල මෙහෙම හිතන්නේ මේ පැකට් කරන මොනහරි එකක් ගියත් ලංකාවේ තේ තියෙනවා නේ ෆ්‍රිජ් එකක් තියෙනවා චූටි වතුර බෝතලයක් natural spring water right okay වෙන මොනවද ලස්සන පේන්ට් එකක් බිත්තියට මේක මගේ බැටරි බෑංක එක පවර් බෑංක එක මෙතනක් තියෙනවා ෆෝන් චාර්ජ් කරන්න පුළුවන් ටිකට් එකකුත් කියලා නෑනේ හරි එනවා තව හෙයා ඩ්‍රයර් එකක් තියෙනවා කැඩුවනේ ලෑම්ප් එකක් මේ තියෙනවා මේ මර්සිඩීස් බෙන්ස් ජී වගන්න එහෙම සෑහෙන්න අන්නර රහෙත් ගියා දැන් එකක් අපි එනකොටත් ගියා සුපිරි වාහන ටිකක් තියෙනවා ඩිෆෙන්ඩර්ස් එහෙම හැමමත් යනවා නේ දැනුත් එකක් යනවා බලල එහෙනම් මේ කෑම තව චුට්ටකින් ගේනවා කියලා කිව්වා මම දැන් කෝල් කරා එතකොට බලමු මොනවද සවුත් අප්‍රිකාවල කන්න තියෙන්නේ කියලා නේද එහෙනම් අපි කෑම ගෙනාවාම හම්බෙමු ඉතින් ඊට කලින් පොඩ්ඩක් කියන්නම් මේ ඔයාලා වීඩියෝ අලුතෙන් බලන කෙනෙක් නම් ගිහිල්ලා subscribe එකක් දාගෙන යන්න ඔයාලට මගේ channel එකෙන් නැව්වල videos ඊට පස්සේ නැව්වල
එක එක රටවල්වල කොහොමද පෝට්ස් වල විස්තර, ඊට පස්සේ නැවෙන් බඩු බාන්නේ කොහොමද, ලෝඩ් කරන්නේ කොහොමද, නැව්වල එන්ජින් සඩ කරන හැටි, ඒ වගේ මෙකැනිකල් තියෙන දේවල් වැඩ කරන හැටි, ඒ වගේ තියෙන යන්ත්‍ර සූත්‍ර ඔක්කොම වැඩ කරන හැටි වන මං වීඩියෝ ගොඩක් කරලා තියෙනවා. ඉතින් ගිහිල්ලා බලන්න. තව මොනවාද කැමතිනම් වීඩියෝස් වලට කැමතිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. තව ලංකාවෙත් ගිහපුවාම ඉතින් එහෙම එහෙ ට්‍රැවල් කරලා වීඩියෝ දාලා තියෙනවා මං. ඒක නිසා මේ පාර ඉතින් ගොඩක් අය කැම්පින් එහෙම යන්න කියලා කිව්වට මට යන්න බැරි වුණා. මොකද කොන්දේ අමාරුවට ඔපරේෂන් එක කරපු නිසා පරිස්සමෙන් ඉන්න වුණා ටිකක්. ඒක නිසා බලමු. තව බයික් එකක් ගත්තා අලුතෙන්. එහෙම එහෙ යන්න කියලා හිතාගෙන ගත්තේ, ඒත් යන්න බැරි වුණා. ඉතින් ඉක්මනට නැවටෙන්න වුණා. ඊළඟ පාර ගිහිල්ලා අපි බයික් ට්‍රිප් එකක් එහෙම යන් වීඩියෝ එකක් අරගෙන එන්න. XR 250 එකක් ගත්තේ, ඔන්න ඔතනින් යනවා ෆොටෝ එකක්කුයි වීඩියෝ එකකුයි. ඉතින් කෑම ගෙනාවහම අපි සෙට් වෙමු. ඔන්න කෑම ටික ගෙන තියලා ගියා මේ. ඉතින් අපට එළියට යන්න බැහැ, මොකද අර මං කලින් කිව්වා වගේ ඉතින් විස බීජ කේස් කොරෝනා නිසා නිකන් මේ ක්වොරන්ටයින් ඉන්නවා වගේ දවස් දෙක ඉඳලා යන්න තමයි තියෙන්නේ. කෑම එක ගෙනාවා. මේකේ බත් නැහැ. තියෙනවා මෙන්න මේක බලන්න. ෆිෂ් තියෙනවා, ෆිෂ් ෆිලෙට්, පොටාටෝ, ඊට පස්සේ තව වෙජිටබල් බේක් කරපු එකක් තියෙනවා. මේවත් බේක් කරලා ඔක්කොම ඉතින් ওই ටික තමයි මෙතන තියෙන්නේ. පට්ට බඩගිනි. තව ගෙනත් දුන්න ෆැන්ටා වතුර. මෙතන තව සෝස් එකක් තියෙනවා, චොක්ලට් බා එකක්, පොටාටෝ චිප්ස්, ලේස්, පොඩි ඇපල් ගෙඩියක්, ඔය ටික තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් මං කන්නම්. කාලේ ඉවර වෙලා රෑටත් පෙන්නන්න මොනවද කෑමට තියෙන්නේ කියලා. මේකත් හොඳයි. මේ දවස්වල ටිකක් කෑම පාලනය කරලා ආයෙ ජිම් යන්න පටන් ගත්තා. ඒක හින්දා කෑම හොඳයි. එහෙම එනවා අපි සෙට්ටුම් පස්සේ. ඔන්න ඉතින් අපි නැවට යන්න හදන්නේ. හෙට යන්න හිටියට අද යන්න වුණා. මොකද මේ පොඩි ඒජන්ට මේ දවසේ පොඩි වැරද්දක් වෙලා අපිට කිව්වා හිට යන්න තියෙන කියලා. ඒ වුණාට නැව දැන් අද එනවා. අපි යන ගම වෙලාව 11:45 සවුත් අප්‍රිකා වල වෙලාව 11:45. බඩු ටික තියෙනවා. ආගත්තා ඉතින් ගත්තමයි මයි. දැන් බෝට් එක එනකන් ඉන්නේ. අපි බෝට් එක ඇතුළේ ඉන්නේ. බෝට් එක මෙතෙන් ආවට පස්සේ බෝට් එකෙන් යනවා. බය දෙකක් විතර වගේ නැවතින් දැනට යන්න මේ කිලෝමීටර් වලින් කිව්වොත් දා හතරක් 15ක් විතර වගේ යන්න මේ අපට. ඉතින් ටිකක් වෙහෙස කර ගමනක්. මොකද බෝට් එක ලොකු නම් අවුලන්නේ නැහැ. පොඩි නම් සවුත් අප්‍රිකාවල පොඩ්ඩක් වතුර සරයි, කියන්නේ මූද සරයි ටික. ඒක නිසා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් රෑ නිසා මේ පෙන්නන්නත් අමාරුයි හැමදේම. මෙතන ලයිට් එක නිසා පේනවා, නැත්තම් එළිය මොකුත් පේන්නේ නැහැ. පෙන්වන්නට පැත්ත කන්ටේනර් ටර්මිනල් එකක් තියෙනවා, රීෆෝස්.
ඊට පස්සේ නැව් දෙනවා. බලමු පුළුවන් විදියට පෙන්වන්න. මම ඉන්නේ අපේ ඒජන්ට් ඉස්සරහ. දැන් අපි යනකොට හම්බෙමු වෙන. යන්නයි හදන්නේ මේ බඩුත් අපේ නැවටමයි ලුක් ඔයිල් දෙනවා කැමරා දෙක තියෙනවා බඩු වෙනවා තියෙනවා මේක මේ නැව් වලට යන කට්ටියට ඉඳ ගන්න නැවට යනකම් ඉන්න තියෙන තැන එළියෙන් වුණත් හිටියා ඒක ප්‍රශ්නයක් නැහැ එහෙනම් ඉතින් අපි නැවට ගිහිල්ලා හම්බෙමු මොකද මේ දිගටම වීඩියෝ කරන්නත් අමාරුයි ගෙදරට කෝල් එකක් දාන්නත් ඕන ඉතින් ඒක නිසා අපි නැවට ගිහිල්ලාම හම්බෙමු වටේ තියෙනවා නැව් ගොඩක් එක එක පොඩි පොඩි ඒවා. ඉතින් මේ ටික නැවට ගන්නත් ගොඩක් වෙලා යයි. හෑන්ඩ් ඕවර් එකටත් ටිකක් වෙලා යනවානේ. මේ ඔක්කොම නැවට දෙන්නත් එපේ. ඒත් එක්කම අපිත් යන්න ඕන. එහෙනම් ඉතින් අපි නැවට ගිහිල්ලා හම්බෙමු. ඔන්න අපි ආව බෝට්ටුව පහල තාම් බඩුවේ වෙනවා මගේ බෑග් ගාවෙත් නෑ තාම මගේ ට්‍රේන් එක දාලා බඩු ගන්නවා පැත්තෙන් මේ ලයිට් පේන්නේ කේප් ටවුන් පැත්ත. මත් එක්ක කලින් හිටි අපේ ගාමිණී අයියත් ඉන්නවා. මොසෙප්. සිනේ වඩු ගන්න මේ ලොකු ඇල්ල තියෙන මේ සෙල් එක වැඩි තන උඩ පල්ල හැනවා වැඩි මීටර් 3ක් විතර 4ක් විතර ඔන්න ඉතින් නැවට ඇවිල්ලා ඕවරෝල් ඇද්දාගත්තා ඒත් දැනට මං ඉන්නේ අපේ ගමනේ ඒ කැබින් එකේ මොකද තර්ඩ් ඉන්ජිනියර් තාම ගියේ නැහැ. එයා එහා පැත්තේ ඉන්නේ. ඉතින් එයා ගියාට පස්සේ කැබින් එකට යනවා. එහෙනම් එන්ජින් රූම් එකට පොඩ්ඩක් ගිහින් යමු.